ආගමන නැමැති පටන් කෙටුම්පත් ශේෂාධිකරණය විසින් ලබා දෙන ලද තීන්දුව ඒකී තීන්දුව ප්‍රකාරව ශේෂාධිකරණය පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය 7 වගන්තිය 8 වගන්තිය 58 වගන්තිය 142 3 වගන්තිය 149 වගන්තිය 151 1 ආ වගන්තිය සහ 151 2 වගන්තිය යන වගන්තිය අනුක්‍රම ව්‍යවස්ථාවේ 12 1 ව්‍යවස්ථාවට අනුකූල වන අතර පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතරයක බහුතර ඡන්දයකින් පමණක් සම්මත කළ යුතුය. සංශෝධනයන් සිදු කරන්නේ නම් මෙම අනනුකූලතාවයන් ඉවත් වේ යනු ඇත. රාජ්‍ය ගිණුම් පිළිබඳව කාර්ක සභාව විසින් 2023/03/23 දින සිට 2023/07/07 දින දක්වා සිදු කරන ලද විමර්ශන ඇතුළත් වාර්තාව ඉදිරිපත් කරමි. දැන් ගිණුම් කාර්ක සභාව විදිහට මෙවැනි වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාට පස්සේ මතය තමා නිර්දේශ ඉදිරිපත් කරනවා ඉන්හිහාට දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක. ඒක අපි පිළිගන්න ඕනේ. ඒ නිසා මේ අවස්ථාවේදී ඉල්ලීමක් කරන්නේ මේ ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳව දැනට තිබෙන විශේෂම පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංශෝධන යනාදී කටයුතු පිළිබඳව වහාම පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීම තුළින් පමණයි මේ ගිණුම් කාරක සභාවෙත් පොදු ව්‍යාපාර කාරක සභාවෙත් කටයුතු පිළිබඳව වඩා ඵලදායීතාවයක් ඇතුව කටයුතු කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ව්‍යාපාර කාරක සභාවේ ඒ වගේම අනිකුත් කාරක සභාවල තීන්දු නීතිපති වරයට අරින්න පුළුවන්. ඒක ස්ථාවර නියෝගවල තියෙනවා. හරි අරින්න ටිකයි ප්‍රශ්නේ. පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාවේ ගිණුම් කාරක සභාවේ දෙනු ලබන නිර්දේශ ඍජු ලෙස පාර්ලිමේන්තුවට නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් ආයතනවලට යවන්න බලය තිබෙනවා. දැන් අපි ඉන් ඔබට ගිහිල්ලා සිද්ධීන් කීපයක් පිළිබඳව අපි පොලිසියට ගිණුම් කාරක සභාව විදිහට මේවා යොමු කරලා තිබෙනවා. ඒවැයි විමර්ශන කටයුතු ඉතාමත් මන්දගාමීව සිද්ධ වෙන්නේ. ඒ කාරක සභා දෙක වගේම ස්ථාවර කාරක සභාවක් තමයි මහජන පෙස්සම් පිළිබඳව කාරක සභාව. කිසිදු නියෝගයක් තීරණයක් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඇතුළු මේ ආයතන වලින් ක්‍රියාත්මක කරන්නේ නැහැ. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. හැබැයි රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාගේ ඒගොල්ලන්ට සම්බන්ධයක ඒ තමන්ට ඕනි දේවල් විතරක් ක්‍රියාත්මක කරන සභාවක් බවට රාජ්‍ය සේවා කොමිෂන් සභාව පත් වෙලා තියෙනවා. කොහොම මේ පෙස්සම් කාර්ක සභාව එක්ක අහෝසි කරලා දාන්න ඕනි? එහෙම නැත්නම් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට තියෙන මේ බලතල පාර්ලිමේන්තුවේ පවරගෙන මේ සභාවේ අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා කාර්මිකෝ. 2022 දෙසැම්බර් මාසයේදී කොළඹ ලේඩිරිජ් රමාරෝහලේ හම්දි කියන අවුරුදු 3ක දරුවක්ගේ වකුගඩු දෙකම අයින් කළ අයින් වෙලා තියෙනවායි කියලා ඒ වාර්තාවල සඳහන් වුණා. මේ මාසේ ජූලයි මාසේ 27 වෙනිදාට ඒ ළමයා අභාප්‍රාප්ත වෙලා අවුරුද්දක කාලයකුත් ගත වෙනවා. මේ ශල්‍යකර්මය කරපු ડોક્ટર නලින් විජේකෝන් රට අතහැරලා ගිහිල්ලා තියෙනවා. ස්කෑන් කරපු ડોક્ટર නුවන් හේරතුත් රට අතහැරලා ගිහිල්ලා තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් ඒ වකුගඩුත් රෝහලේ නැහැ. මේ පිළිබඳව බලධාරීනුත් කිව්වා පරීක්ෂණයක් පවත්වලා වාර්තාවක් ඉදිරිපත් වෙනවා කියලා. ඒකනේ මේ සම්බන්ධයෙන් පිළිතුරක් මාත් සතුව නැහැ දැනට. මම මේ වාර්තාව ලබාගෙන සත්‍යයේ මුතුමාට පිළිතුරක් ලබලා දෙන්න ඔබතුමා ලැබෙන සලස්වන්න. කරවපත්තුනේ මේ ළඟදී ඔබතුමා සේවකයෝ 60 දෙනෙක්ව ඉවත් කරා. මම දැනගන්න කැමති AI සම්බන්ධයෙන් මොකද්ද ක්‍රියාමාර්ගය? අපිට මේ ඇයට යම් සහනයක් දෙන්න පුළුවන්ද? මම සේවකයන් 62ක් ඉවත් කළා නැහැ. ඒක පාලන අධිකාරිය විසින් ගත්ත තීන්දුවක්. මේ රටේ මතයක් නිර්මාණය කළ තිබුණා නව විදුලි බල පනත පාර්ලිමේන්තුවේ සම්මත වුණාට පස්සේ විදුලි බල ක්ෂේත්‍රයේ සියලුම දේවල් පෞද්ගලීකරණය සිදු වෙනවා කියලා. දැන් විදුලි බල පනත සම්මත වෙලා මාස 2කට වැඩි කාලයක් වෙලා තියෙනවා. කිසිම පෞද්ගලීකරණයකට ගිහිල්ලා නැහැ. දැන් අපිට වෘත්තීය සමිතියවිල්ලා කියනවා සුනිල් වටගල ජනතා විමුක්ති පෙරමුණේ නීතිඥතුමා 155ක් කරන් තියෙනවා කියලා මේ 62 වෙනුවෙන් නඩුමේ කටයුතු වලට පෙනී ඉන්න. එතකොට මේ කට්ටිය පාරටත් බස්සනවා වෘත්තීය ක්‍රියාමාර්ග වලට. අනිත් පැත්තෙන් මුදලුත් එකතු කරලා මේ මුදල් වලින් ජනතා විමුක්ති පෙරමුණේ නීතිඥවරුන්ට ගෙවනවද නැත්නම් මේ මුදල් පාවිච්චි කරලා තමන් ගේ දේශපාලනය කරනවද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි අහිංසක මිනිස්සු 62ක් මාස 6ක් තිස්සේ ගෙදර ඉන්නවා. දැන් ටෙලිකොම් කොටසකක මිල ගණනය කිරීමේදී සමස්ත ඉඩම්වල වටිනාකම මිලියන 400ක් ලෙස ගණනය කරගෙන තමයි මේ කොටස් මිල නිර්මාණය වෙලා තිබෙන්නේ. හැබැයි 2023 ටෙලිකොම් එකේ මූල්‍ය වාර්තාවට අනුව ඉඩම්වල නිවැරදි වටිනාකම රුපියල් මිලියන 58,000යි. කුණු කොල්ලෙට ටෙලිකොම් එක විකුණන්නට යන ක්‍රියාදාමය අපි තරයේ හෙලා දකිනවා. මම පැහැදිලිව කියන්න කැමති මේ මොන දෙයක්වත් කරන්න ඉස්සෙල්ලා වෝහාරික විගණනයක් අනිවාර්යම ක්‍රියාත්මක කරන්නට ඕන. මේක මහා ජාතික අපරාධයක්. ගජමිතුරු ධනවාදය හරහා විකුණා දැමීම මං හිතන ඉතාමත් අසික්කිත දෙයක්. ඒ නිසා මේ කැත වැඩ කරන්න එපා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.